ඊයේ දිනේ මා මිත්‍ර සජිත් ප්‍රේමදාස මැතිතුමා කියනවා මගේ ළඟ බොරු නෑ කියලා. එතුමා බොරු කියන්නේ නැත්තම් මෙන්න මේවා කරන්නේ කොහොමද කියලා එතුමා කියා තිබෙන දේ කරන සැටි රටට කියා දිය යුතුයි. මොනවද මේ කාරණා? තමන් ජනාධිපති වුණු පසු සෑම රණවීරයෙකුගේම දෙපා මුලට යනවා කියලා එතුමා සඳහන් කරා. ලංකාවේ විශ්‍රාමික සහ සක්‍රීය සේවයේ රණවීරුවන් 105,000කට වඩා ඉන්නවා. ජනාධිපතිවරයෙකුට දුර කාලයේ අවුරුදු 5යි. එතකොට 365 වැඩි කිරීම 5 ජනාධිපති ධූරයේ රැඳෙන්න පුළුවන් උපරිම කාලය දින 1825යි. දින 105 1825 බෙදුවම පිළිතුර 274යි. ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති ධූරයේ සිටින එක දවසකට රණවිරුවන් 274 ගේ දෙපා මුලට යා යුතුයි. ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපති වෙලා කන්නේ බොන්නේ නැතුව නිදාගන්නේ නැතුව අඩුම ගානේ නාන්නේවත් නැතුව වෙන කිසිම වැඩක් කරන්නේ නැතුව දිනපතා හැම මොහොතේම රණවිරුවන්ගේ දෙපා පාමුලට පමනක් ගියත් අවුරුදු 5මදි ඒ කාර්යය ඉටු කරන්න. ඒ විතරක් නෙවෙයි, එතුමා තවත් දෙයක් කියනවා. මාගේ ජනාධිපති ධූරයේ යටතේ ලංකාවේ සෑම කාන්තාවක්ම කෝටිපතිනි එක කරමි. මම හිතන්නේ මෙතන ඉන්න මාධ්‍ය වේදිනියන්ගේ මූණේ සතුටු සිනාවක් මතු වුණා. හැබැයි මම ඒ ගාන හදලා පෙන්නුවට පස්සේ ඒ ඇඳුණු සිනාව මැකේවි කියලා මට හිතෙනවා. මොකද ලංකාවේ කාන්තාවන් ඉන්නවා 114,000ක්. සෑම කාන්තාවක් කෝටිපතිනියක් කරන්න නම් ඔවුන්ගේ වාර්ෂික ආදායම රුපියල් ට්‍රිලියන 114ක් වෙන්න ඕනි. කාන්තාවන්ගේ ආදායම ට්‍රිලියන 114ක් වෙන්න ජාතික ආදායම ට්‍රිලියන 220ක් වෙන්න ඕනි. 2018 වසරේ ලංකාවේ ජාතික ආදායම ට්‍රිලියන 14යි. කාන්තාව ටික කෝටිපතිනියෝ වෙන්න ට්‍රිලියන 220ක් ජාතික ආදායම වෙන්න ඕනි. හැබැයි ගිය අවුරුද්දේ තියෙන්නේ ට්‍රිලියන 14යි. එහෙමනම් සජිත් මැතිතුමාගේ සීනේ සැබෑ වෙන්න නම් ජාතික ආදායම 16 ගුණයකින් වැඩි වෙන්න ඕනි. දැන් අපි රජිත් ප්‍රේමදාස මැතිතුමා නියෝජ්‍ය නායකත්වයේ දරන ආණ්ඩුවේ පෞගේ වසරේ ප්‍රගතිය බැලුවම ආර්ථිකය වර්ධනය වෙලා තියෙන්නේ 103.5%. 103.5%කින් ආර්ථිකය වර්ධනය වෙන අතරේ තමයි එතුමා කියන්නේ ආර්ථිකයේ 100.1600කින් වර්ධනය කරලා සෑම කාන්තාවක්ම කෝටිපතිනියක් කරනවා කියලා. 100.1600කින් ජාතික ආදායම් වැඩි කිරීමේ පම්පෝරිය ගහන්නේ 106 වර්ධනය තිබුණු ලංකාව 103.5 දක්වා පල්ලම් වස්සපු ආණ්ඩුවේ නියෝජ්‍ය නායකයාය කියන එකත් අපි සිහිපත් කරන්න ඕනි. ඒ වගේම එතුමා තවත් රසකතා ගොඩාක් කිව්වා. එතුමා කිව්වා මම ජනාධිපති වෙලා දුර කාලය තුල අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේ සෑම ගමකටම එනවා කියලා. ලංකාවේ ග්‍රාමීණධාරී කොට්ටාස තියෙනවා 14,022ක්. ඒ තුල ගම්මාන තියෙනවා 38,259ක්. මම ඉතින් ගණන් හදන්න ඕනේ නැහනේ. ජනාධිපතිතුමාත් ගම්මාන 38,259ට යන්න ඕනේ දින 1825කදී. ගමහරා දිවීම තරගයක් විදිහට එහෙම ගියත් එතුමාට ඒක කරන්න බැරි වෙනවා. ඒ නිසා සජිත් ප්‍රේමදාස මැතිතුමනි බොරු කියන්නේ නැහැ කියන එක තමයි ඔබතුමා කියලා මෙතෙක් කියා තිබෙන ලොකුම බොරුව කියන එක මට ප්‍රකාශ කරන්න වෙනවා. ඒ නිසා ඔබතුමා අදින් පසු පන්සිල් ගද්දී මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සිල්පදේ ගැනීමෙන් වැළකී සිටින්න කියලා මා මිත්‍ර සජිත් ප්‍රේමදාස මැතිතුමාගෙන් ඉතාම ආදරයෙන් ඉල්ලා සිටිනවා.